අයවැය 2024 රාජ්‍ය සේවක වැටුප් රාජ්‍ය සේවකයන්ට 2015 වසරෙන් පසු වැටුප් වැඩිවීමක් ලැබී නැහැ. මේ රාජ්‍ය සේවකයන්ට දැනට හිමුවන්නේ රුපියල් 7800ක ජීවන වියදම දීමනාවක්. අපි 2024 ජනවාරියේ සිට ජීවන වියදම් දීමනාව 17800ක් දක්වා රුපියල් 10000කින් වැඩි කරනවා. මහා භාණ්ඩාගාරයේ වසරේ ආදායම් ලැබෙන පටන් ගන්නේ පෙබ්‍රවාරි මාසෙ මාස වෙනුවටයි. ඒ නිසා මේ දීමනා වැඩිවීම මාසික වැටුපට එකතු කරන්න අපට සිදුවන්නේ අප්‍රේල් මාසයේ සිටයි. ජනවාරි සිට මාර්තු දක්වා හිඟ මුදල ලබන ඔක්තෝබර් මාසයේ සිට වාරික වශයෙන් මාස 6ක් තුල ලබා දීමට අපි පියවර ගන්නවා. විශ්‍රාම වැටුප් අපි රජයේ විශ්‍රාම වැටුප් ලබන්නන්ගේ මාසික ජීවන වියදම් දීමනාව රුපියල් 6025 දක්වා රුපියල් 2500කින් වැඩි කරනවා. මේ වැඩිවීම 2024 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වෙනවා. එවැන්දුණු සානද්දරු විශ්‍රාම වැටු 2024 අප්‍රේල් මාසයේ සිට සියලුම සේවා අංශවල මෙම විශ්‍රාම වැටුපට වූ දායකත්වය සඳහා වැටුපෙන් අඩු කරන ප්‍රතිශතය 8%ක් දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. අස්වැසුම මේ වැඩසටහන සඳහා පෙර වසරවල අපි වැය කළේ රුපියල් බිලියන 60ක් මුදලක්. ඒ සමෘද්ධි වලට දැන් මේ රුපියල් බිලියන 183ක් දක්වා ඉහළ නංවා තිබෙනවා. සමාජ ආරක්ෂණ වැඩසටහන සඳහා පෙර වසර වැය කළ මුදල් මෙන් 3 ගුණයක් 2024 වසරේදී අස්වැසුම වැඩසටහන සඳහා වියදම් කිරීමට අප අපේක්ෂා කරනවා. ආබාධිත පුද්ගලයන් වකවඩු රෝගීන් 130,000කට පමණ රුපියල් 5000ක මාසික දීමනාව ගෙවුන ලබනවා. මෙම දීමනාව රුපියල් 7500ක් දක්වා වැඩි කිරීමට මා යෝජනා කරන. ඊට 50%ක් වැඩිවීමක්. වැඩිහිටි පුරවැසියන් වෙත දැනට ලබා දෙන රුපියල් 2000ක මාසික දීමනාවද රුපියල් 3000ක් දක්වා වැඩි කරනවා. ගර්භණී මව් වෙත රුපියල් 4500ක මාසික දීමනාවක් ලබා දීමේ ක්‍රමවේදයේ අඩුපාඩු හා දුර්වලතා රැසක් අප හඳුනාගෙන තිබෙනවා. එම අඩුපාඩු සකසා මේ වැඩසටහන වඩා ක්‍රමවත් කරන්නට රුපියල් බිලියන 10ක් දැනටමත් වෙන්කර තිබෙනවා. නිෂ්පාදන ආර්ථිකයක් කරා යන ගමන තව තවත් වේගවත් කිරීමට අපට අවශ්‍යයි. ඒ නිසා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට තව තවත් ශක්තිය ධෛර්යය හා පහසුකම් ලබා දිය යුතුයි. මේ වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ සහයද ඇතිව රුපියල් බිලියන 30ක් පමණ සහනදායි නැහැ පහසුවක් අප හඳුන්වා දෙනවා. බ්‍රිතාන්‍ය සමයේ පාරම්පරික ඉඩකඩම් අයිමු ගොවිජානල යළිත් ඒ ගොවිම්වල සම්පූර්ණ පුද්ගලික අයිතිය අපි ලබා දෙනවා. විවිධ නාගරික වැඩසටහන් නැති ඉදිකරන ලද නිවාස අඩු ආදායම් ලාභී පවුල්වලට කුලී පදන මත ලබා දී තිබෙනවා. රුපියල් 3000ක් පමණ මාසික කුලියක් ඒ පවුල් වෙතින් ලබා ගන්නවා. මේ පවුල් වලින් කුලී අය කර ගැනීම මම සම්පූර්ණයෙන්ම නවත්වනවා. ඒ විතරක් නෙමෙයි මේ නිවාසවල පූර්ණ අයිතිය ඒ පවුල් වලට ලබා දීමට ක්‍රියා කරනවා. වතුකරේ ජීවත් වන්නේ ඉඩම් හිමි ජනතාවක් නෙමෙයි. ඒ නිසා ඔවුන්ට නිවාස තනා දීම සඳහා ඉඩම් අයිතිය හිමිකර දීමට අප පියවර ගන්නවා. මේ අබලංගු ගාමීය මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කිරීමට මම යෝජනා කරනවා. වර්තමානයේදී තාක්ෂණික ක්ෂේත්‍රයේ වෙනුවෙන් අපි ප්‍රවාහන ප්‍රවණතාවන් ද සැලකිල්ලට ගනිමින් අප නව විශ්වවිද්‍යාල 4ක් පිහිටවීමට පියවර ගන්නවා. එමෙන්ම පහත සඳහන් දැනට ක්‍රියාත්මක පවතින පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන විශ්වවිද්‍යාල බවට පත්කිරීම මම නීති රීති සම්මත කළ යුතු බැවින් මම යෝජනා කරනවා. NSBM ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතන SLIIT Horizon Campus Royal Institute 13 වන සංශෝධනයේ යටතේ පළාත් සභාවලටත් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ බලය ලබා දී තිබෙනවා. රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල නියාමනය සඳහා බලවත් නීති රීති මාලාවක් සම්මත කර ගැනීම පසු අප ලෝකයේ ඕනෑම පිළිගත් විශ්වවිද්‍යාලයකට උසස් අධ්‍යාපන ආයතනයට ලංකාවේ විශ්වවිද්‍යාල පිහිටවීමට අවසර දෙනවා. 2016 වසරේ හඳුන්වා දෙන ලද දැනට ක්‍රියාත්මක නොවන සුරක්ෂා සිසු රක්ෂණ යෝජනා ක්‍රමය නැවතත් හඳුන්වා දීමට යෝජනා කරනවා. ඖෂධ ප්‍රසම්පාදන කිරීම සම්බන්ධයෙන් සුවිශේෂ මාර්ගෝපදේශ නිකුත් කිරීම හා ඒ සඳහා වෙනම ආයතනයක් පිහිටීම කෙරෙහි අපේ අවධානය යොමු වී තිබෙනවා. කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය
කුඩාවතු හිමි කෘෂි ව්‍යාපාර හවුල්කාරීත්ව මුල ආරම්භයක් සහ භෝග විවිධාංගකරණය සඳහා මේ අයවැය මගින් මුදල් වෙන්කර තිබෙනවා. එසේම ධීවර කර්මාන්තය නගා සිටීම සඳහාත් පෝෂණය කිරීම සඳහාත් නවීන තාක්ෂණ අනුව ධීවර කර්මාන්තයද උදා ගැනීම ගැනත් අප විශේෂ වැඩසටහන් දියත් කරනවා. උතුරු නැගෙනහිර පළාත්වල අභ්‍යන්තර ගැටුම් නිමා වී වසර 14ක් ගත වී ඇතත් තවමත් ඒ ප්‍රදේශවල නිවාස නොමැති පවුල් සිටිනවා. මේවර අයවැයෙන් මේ පිරිස් නැවත පදිංචි කිරීම අවස්ථා සපුරා ගැනීම සඳහා මිලියන 2000ක් වෙන්කර තිබෙනවා. ක්‍රිකට් සංවර්ධනය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා වර්තමානයේ ආයතනික අර්බුදයකට සහ කුසලතා හිඟයකට මුහුණ පා ඇති බව අප දන්නවා. දිවයිනේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධන කිරීම සඳහා පළාත් මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩායකට අවශ්‍ය පහසුකම් ලබා ගැනීම මේ අයවැයෙන් රුපියල් බිලියන 1.5ක් වෙන් කරනවා. ප්‍රධාන ක්ෂේත්‍රයේ 2024 වසරේ තුලදී මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල් කරණය ලක් කරනවා. බස්නාහිර පළාතුල ශ්‍රී ලංකා ගමනාගම මණ්ඩලය සමග ඒකාබද්ධ විදුලිය බස් රථ 200ක් ධාවනය කිරීමේ නියම ව්‍යාකෘතියක් ආරම්භ කරනවා. ලෝක බැංකු ණය ආධාරය යටතේ මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ව්‍යාකෘතිය ජනවාරි මාසයේදී ආරම්භ කරනවා. කලක් තිස්සේ විවිධ පරිමාණයේ සාකච්ඡාද හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉදිකිරීමේ කටයුතු ක්‍රියාත්මක එබැවින් එහි මූලික කටයුතු 2024 වර්ෂයේ වෙනුවෙන් රුපියල් බිලියන 2ක් වෙන් කරනවා. විදේශ ණය ප්‍රතිවගත කිරීමේ ක්‍රියාවලිය අවසන් වූ ඉගතම මධ්‍යම අභියෝග මාර්ගයේ දෙවන අදී එනම් කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩ කටයුතු චීනය සමග එක් වී ආරම්භ කරන කුරුණෑගල සිට ගලගෙදර දක්වා කොටස් ඉදිකිරීම සඳහා ජපානයේ සහයෝගය ලබා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය බැංකු දෙකේ අනාගත වර්ධනයට සහාය වීම සඳහා විශාල රාජ්‍ය බැංකු දෙකේ කොටස් වලින් 20%ක් උපාය මාර්ගික ආජුවෙන්ට හෝ මහජනතාවට ලබා දිය යුතුයි මම යෝජනා කරනවා. අපි ඉඩම් අයිතිය දෙනවා, ගෙවල් අයිතිය දෙනවා, කොටස් අයිතිය දෙනවා. මෙහෙම විප්ලවකාරී ආණ්ඩුවක් මීට ඉස්සෙල්ලා ලංකාවේ තිබුණේ නැහැ. හැම එක්කෙනාගේම ගත්තා. කියන හැම එකක්ම ගත්තා. අපි දෙනවා. හරිද? ආ. ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3900 සිට බිලියන 7350 දක්වා රුපියල් බිලියන 3450කින් වැඩි කිරීමට මා යෝජනා කරනවා. නව ආදායම් අධිකාරියක් ස්ථාපිත කිරීමට යෝජනා කරනවා. මෙම ආදායම් අධිකාරිය පිහිටවීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා විශේෂ ව්‍යාකෘති කණ්ඩායමක් මුදල් අමාත්‍යාංශය යටතේ පිහිටවීමට යෝජනා කරනවා. චාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් නව නීතියක් සම්මත කර ගැනීමට අප ක්‍රියා කරනවා. රජයට අයත් නිවාඩු නිකේතන සංචාරක බංගල 720කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. ඒ මගින් ආසන වශයෙන් කාමර 3750ක් සැපිය හැකි. රජයේ නිවාඩු නිකේත නවීකරණය කර සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සඳහා යොදවා ගනිමින් දේශ විදේශ සංචාරීය ආකර්ෂණය කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම යෝජනා කරනවා. ජයගත් යුතු තවත් ප්‍රශ්න ගණනාවක් අප ඉදිරියේ තියෙනවා. මේ ප්‍රශ්නවලට සුන්දර උත්තර නැහැ. සුරංගනා ලෝකම ඇවිීමෙන් මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අප ක්‍රමානුකූල විද්‍යාත්මක මේ ප්‍රශ්නවලට උත්තර සෙවිය යුතුයි. සමජීවිකතා සංකල්පය නොබිඳමින් මේ ප්‍රශ්න විසඳාගත යුතුයි. අප දැන් සිදු කරමින් සිටින්නේ අන්නේ අභියෝගාත්ම කාර්යය. ගරු කථානායකතුමනි, මම පෑ දෙකක් ගත කිරීම ගැන කනගාටු වෙනවා. මේ මන්ත්‍රී බොහෝ දෙනෙක් පැමිණි අපිට දෙන්න දෙයක් නැහැ කියලා. ඒත් අපි 70% අලුත් අනාගතයක් මේ විප්ලවයක් කරන්නේ. ආර්ථික, සමාජීය, දේශපාලන විප්ලවයක් කරන්නේ. ඒ ගමනට එකතු වෙන්න කියලා මම විපක්ෂයට කියන විශේෂයෙන්ම මම එක්ක මේ යෝජනා ඉමිට ඉස්සෙල්ලා සාකච්ඡා කරපු සියලු දෙනාටම මේකේ හවුල්කාරයන් වෙන්න කියලා මම කියනවා. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පාර්ලිමේන්තු හමුවට ඉදිරිපත් කළ අයවැය පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය හෙට සිටම ආරම්භ වෙනවා. හෙට සිට ලබන 21වනදා දක්වා මේ විවාදය පැවැත්වෙනවා. එදින සවස්වරුවේදී දෙවන වර කියවීමේ විවාදය පිළිබඳ ඡන්ද විමසීම පැවැත්වීම නියමිතව තිබෙනවා. ඉන් අනතුරුවයි අයවැය කාර්ක සභා අවස්ථාවේ විවාදය හෙවත් අමාත්‍යංශවලට වෙන්ව අයවැයෙන් මුදල් වෙන් කිරීම පිළිබඳ විවාදය ආරම්භ වන්නේ. එම විවාදය ලබන දෙසැම්බර් 13වනදා දක්වා පැවැත්වීම නියමිතයි. අයවැය 2024